සුභසන්ධ්‍යාවක්. අදත් මේ ඇරඹෙන්නේ හැඩ සහ වැඩ වැඩසටහන. එක්තරා දරු පවුලක් හිටියා. ඒ පවුලේ පිරිමි දරුවෝ 7 දෙනෙක්. ඒ ගමේ ඉතාමත්ම හොඳින් කිසි කෙනෙකුට කරදරයක් නැතුව එයා ජීවත්ව හිටියා. එක දවසක් ගමේ මුදලාලි ඇවිල්ලා ගේසරට ඇවිල්ලා කෑගානව හැවුණා, මම ආවේ ගහගන්න කියලා. බිරිඳ කිව්වා තම පුතුන් 7 දෙනාට එළියට එන්න එපා කියලා. සැමියාට කිව්වා, මොකද්ද මේ වෙලා තියෙන්නේ, ගමේ අර මුදලාලි ඇවිල්ලා කෑ ගහනවානේ, ගහ ගන්නවා කියලා. එතකොට මුදලාලිට කිව්වා, ඒ ගෙදර මහත්මයා පොඩ්ඩක් ඉන්න. නෝනාට කිව්වා, මේ අර ගහ ගන්න ඇවිල්ලා තිනවා කියන්නේ අපි කවපු ගහ කොස් ගහ ඒක ගන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම ගහ කොළ ගැන කතා කරනකොට මට මේ පුංචි කතාව මතක් වුණා, ඔබ හැමතෙම කියන්න ඕනේ කියලා. ගහකොළ නැත්තම් අපිට හුස්ම ගන්නවත් බැරි බව අපි දන්නවා. මේ වෙන විට ඔබ ගස් කීයක් කපලා තියෙනවද? මේ වෙනකොට ඔබ ගස් කීයක් වව? මෙන්න මේ ගීතය අහලා බලන්නකො. ලොව සරසන දලු කොළ මල් ගලා බසින ගංගාවල් සිහිල් සුලං නිල් කඳු ඇටි ඒ නිසාම අපට ඒව වනසන්නට බෑ. ඔබ ආකල්ප ඵලදායීතාවෙන් පරිපූර්ණ පුද්ගලයෙකු වීමට නම් ප්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ ඔබගේ මානසික පරිසරය යහ පැවැත්මකින් පවත්වා ගැනීම. ඔබ වටා තියෙන ගහ කුල වැල් මල් මේ හැම එකක්ම භෞතික ඵලදායීතාවය පිළිබඳව ඔබට සාධක කියාපානවා. ඔබ තුළින් ආකල්පමය ඵලදායීතාවේ ක්‍රියාත්මක වුණොත් පමණයි ඔබට භෞතික ඵලදායීතාවේ සමාජීය ඵලදායීතාවේ ක්‍රියාත්මක කරන නායකත්වය ගන්න පුළුවන්. ගහක තියෙන මල් කොළ ගෙඩි ගලා බසින ගඟේ වතුර සිහිල් සුලං රැලි කාටත් හානි නොකර එයින් පලක් ගත්තොත් හොඳමයි, ගත්තොත් හොඳමයි. වර්තමානයේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය හමුවේ සිදුවෙන විවිධ ව්‍යාපෘතිවල කඩිනම් බව පරිසරය පිළිබඳව අඩු සැලකිල්ලක් දක්වනවා. ඒ හේතු කොටගෙන බොහෝ පාරිසරික ගැටලු පැන නගිනවා. ඒ හින්දම තමයි හරිත ඵලදායීතාවය කියන සංකල්පය ලෝකෙට බිහි වුණේ. අපිට තිරසාර පැවැත්මක් සඳහා පරිසරය සංරක්ෂණය කළ යුතුමයි. එනම් හරිත ඵලදායීතාවයෙන් සිදුවන්නේ සමාජීය ආර්ථික වශයෙන් අපේ මේ පවතින විශ්ව ගෝලය, ජෛව ගෝලය ආරක්ෂා කරලා ඵලදායීතාවෙන් වැඩි ජනතාවක් බිහි කරන එක. හිතන්න මේ අඩි 75ක් අඩි 100ක් විතර උස ගහකින් වසප් ප්‍රමාණය අඟල් 18ක් විතර වන ගසකින්
වර්ෂයකට කිලෝග්‍රෑම් 3000කට වඩා ප්‍රමාණයක් ඔක්සිජන් පිට කරනවා. මේ ඔක්සිජන් නේද අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. එනම් අපි මේ ගහකොළට දක්වන ආදරය, මේ ගහකොළ තුළ හරිත ඵලදායීතාවයට දක්වන කැමැත්ත අපි වැඩි කරගත්තොත් අනාගතයේ තිරසාර සතුටකට, තිරසාර පැවැත්මකට හේතුවක් වෙනවා. මේ සම්පත් අපි කාටත් ලැබුණේ වාසනාවටයි, වාසනාවටයි මුතුන් මිත්තෝ ජීවිතේ වගේ බලාගත්තිසයි, බලාගත්තිසයි ඒ සම්පත් වල අයිතිය ඇත්තේ අනාගතයටයි, අනාගතයටයි අනාගතේ ලොව බාරගන්න මතු පරපුරටයි, මතු පරපුරටයි ලොව සරසන දළු කොළමල් ගලා බසින ගංගාවල්. මේ සම්පත් අප කාටත් ලැබුණේ මුතුන් මිත්තෝ තමන්ගේ ජීවිතය වගේ බලාගත් නිසයි. මේ සම්පත් වල අයිතිය ඇත්තේ අනාගත පරපුරටයි. ඔබට ආරාධනා කරනවා පැහැදිලි ලෙස සංවර්ධනය සහ ඵලදායීතාවය එකට සම්බන්ධ කරගන්න. එවිට අපි කියනවා හරිත ඵලදායීතාවය කියලා. එහෙනම් අපි හැමෝම එකතු වෙලා හරිත ඵලදායීතාවය පිළිබඳව තවදුරටත් ඉගෙනගෙන හරිත ඵලදායීතාවය තුළ දැනුවත් වෙලා අනාගතයේ තිරසාර පැවැත්මත් උසස් ජීවන තත්ත්වයක් ළඟා කරගන්න මේ සංකල්පත් අලුතෙන් එකතු කරගනිමු. කාන්තාවකට තම ජීවිතයේ කාර්ය කරගෙන යනකොට මුළුතැන්ගේ ඉතා අත්‍යවශ්‍යම ස්ථානය බවට පත් වෙනවා. හැබැයි බොහෝ දෙනා මුළුතැන්ගේ සකස් කරගෙන තිබෙන ආකාරය අනුව යම් යම් අවශ්‍යම බඩු භාරයදී තැම්පත් කරලා තියෙන ආකාරය අනුව මං හිතන්නේ බොහෝ විට ඒවා සොයා ගන්නම බොහෝ වේලාවක් මුළුතැන්ගේම තුලම සැරිසරනවා, වේලාව අපතේ යවනවා. ඵලදායීතාවය ගැන හිතනවා නම් මුළුතැන්ගේ හරි හැරියට සකස් කරලා තබා ගත්තොත් කාලයක් ඉතුරු වෙනවා, තමන්ගේ ශ්‍රමයක් ඉතුරු වෙනවා. නිවසක ඵලදායීතාව රැකගන්න නම් නියම තැන තමයි කුස්සිය. මොකද කුස්සිය කියන්නේ ඔසු කුටිය. ඖෂධ 24ක් තියෙන ස්ථානයට තමයි අපි ඔසු කුටිය කියන්නේ. මේ ඔක්කොම අපේ ජීවිතේ සම්බන්ධ දේවල්. ඔච්චර වෙලා මම හිටියද හිටගෙන කුස්සියේ ඉන්නවා ඉවර නෑ. දැන් ඔබ දැක්කා කුස්සිය මහා වදියක්. කුස්සිය මං කොච්චර වෙලා හිටියද පොල් ගෙඩියේ ගෙන්නේ, පොල් ගෙඩියේ බිඳලා එනකම් වැඩ කරන එක්කිනා
කියනම් මම මෙතන තිබ්බා පීයේ නෑනි නෝනා. මේක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. මේක වදයක්. එපා වෙලා කවදාකවත් ඒක වැඩේ කරන්න එපා. පොල් ගෙඩිය අපි තියෙන තැනක් තියෙනවා ඒක ඒ තැන තියන්න. පිහිය මන්නේ ඒ තැන තියන්න. පිහියක් හැම වෙලාවම පාවිච්චි කරොත් ඒක හොදලයි කියන්න ඕනේ. අර මේ කිරමනේ මොනම වෙලාවකවත් හිරමනේ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා හොදන්නත් ඕනේ. පාවිච්චි කරායින් පස්සේ හොදන්නත් ඕනේ. ඇයි මේ පාවිච්චි කරායින් පස්සේ හොදන්නත් අපි දන්නවා මේක හොදලා තිබ්බේ කියලා. අපේ කුස්සිය පැය 24ම වැඩ. ඔබ පැය 3-4ක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ගිහිපු හැටි එළියට තව ටීම් එකක් එනවා වැඩ කරන්න කුස්සියේ. කවුද? මීයා, කැරපොත්තා, ඒ වගේම බලලා. කුස්සිය හරියට නැත්තම් අනිවාර්යයෙන්ම අසනීප බෝ කරන එකම ස්ථානය තමයි ඔසුකුටිය කියන්නේ. මේ තත්ත්වයට ලෑස්ති වෙන්න. දැන් උදාහරණයක් ඇටියෙද මේ පොල් ගෑවා. හරි බලන්න මේ පොල් ගෙඩියේ පොල් කට්ටේ කොයි වෙලාවකවත් මේ විදිහට මේක ගන්න යන්න එපා. මොකද මේකේ තියෙන වස්නේ මේ අනවශ්‍ය විස අපි ආහාරයට ගන්නවා. කවදාකවත් මේ විදිහට පොල් ගන්න එපා. මේ මෙන්න මේක තමයි අර මම කිව්වේ අවශ්‍ය නැති තෙලක් අපි ගන්නවා. මේක වස නෙවෙයි. හැබැයි ශරීරයට අහිතකරයි වැරද්දා. මේ පොල් බෑ ගන්න ගෑනු බෑ. ඇයි ඒ ගෑනු බෑ ගන්න? හේතුවක් තියෙනවා. ඔබට මට දෙගොල්ලන්ටම පේන්නේ නැහැ පොල් කට්ටේ ඇතුළෙනුයි. ඒ කියන්නේ මේ මසේ ඇතුළෙනුයි ඔබට පේනේ දම් පාට නරක් වීමක් තියෙනවා. අන්න ඒ උඩ තමයි මේ ගෑනු බෑය, එහෙම නැත්නම් හිල් තුන තියෙන බෑය අපිට ගන්නේ කියලා පුරුදු කරේ. පොල් ගෙඩිය තියෙන්නේ කොහේද? පොලේ තියෙන්නේ ලොරියට, එහෙම නැත්නම් බිම ගොඩවල් ගහලා. අපේ ගෙදර කුස්සිය තිබුණේ කොහේ තිබුණේ? කුස්සිය යට. මේකේ මීයෝ කරපොත්තු නොයිකු බලල් ඉන්නවා නම් බලල්ලුත් ඉන්නවා. මේ අනවශ්‍ය දේවල් හැම දෙයක්ම තියෙන. මේ තියෙන්නේ පොල් කෙඳි. ඒකම පොල් ගෙඩියේ එළියේ තිබුණු හැම අනවශ්‍ය දේවල්. මේකේ සම්බෝලයක් හැදුවොත් අනිවාර්යයෙන්ම සිනී පැහැදෙනවා. ඉතින් ඒක නිසා ඒ පොල් ගෙඩිය අරගෙන අර විදියට මුට්ට කඩන්න. ඊට පස්සේ මේක සුද්ධ කරන්න ඕනේ කුස්සිය නෙවෙයි වතුර තියෙන තැනක. ඊට පස්සේ හොඳට සුද්ධ කරලා පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක මෙහෙම ටිකක් සූරලා ගන්න. රයිට්. සූරලා අරගෙන මේක පොල් ගෙඩිය හොඳට හොදන්න. හොඳට හොදලා තමයි මේක බිඳින්න ඕනේ. මේ වතුර ටික දිව්‍ය ඖෂධයක්. දුක් මහන්සි වෙලා හම්බ කරන මිල මුදල් වලින් අපි ඔසුකුටියට ඖෂධ ගබඩාවට බඩමුට්ටු ගෙනල්ලා ඒව හරියට අර පරීක්ෂමක් ඇතුව පිළිවෙලක් ඇතුව වැඩ කළොත් ඵලදායිතාවය ඔබේ කුස්සියෙන් අපට පෙන්වන්න පුළුවන්. ඵලදායිතාවය පිළිබඳ ඉමහත් අගයීමකට ලක්වුණු පාසලක් ගැන දැන් අපි කතා කරන්න යන්නේ. අපිට ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්. හැබැයි මේ පාසල විශේෂ වන්නේ, සුවිශේෂ වන්නේ කුමන කරුණක් නිසාද කියලා පොඩ්ඩක් බලන්න. දැන් 63 මාතර කඹුරුගමුවේ දේවගිරි විහාරාධිපති වැඩවිසු නාරද්දේ වේදානන්ද ලොකුහාමුදුරුව උන්වහන්සේගේ පන්සලේ තමයි මේ පාසල ආරම්භ කරන්නේ. ළමයි 4 දෙනෙකුගෙන් දැනට දෘෂ්ටි උනතා සහිත දරුවෝ